අපි හිතුවා ඒ පැත්තෙන් එයා ඉදිරියට ගින් ප්‍රසිද්ධ වෙනවා ඇති කියලා. කියන්නේ රඟපෑම ගැන නම් අපි කාගේවත් හිතක කිසිම බලාපොරොත්තුවක් තිබෙන්නේ නැහැ. මගේ බලාපොරොත්තුව තිබ්බේ යව නීතිඥවරියා කරන්න. 2015 වර්ෂයේ තමයි උසස් පෙළ කරන්න හිටියේ. කලාව නිසා ඊනේ හැබෑ කරගන්න බැරි වුණා. ඒ කියන්නේ කලාකරණියක් වෙනවට ඔබ හා ඇගේ පියා කැමති වුණා කියන එකද? මම නම් කැමති වුණේම නැහැ. නමුත් එයාගේ තාත්තා තමයි එයාගේ පස්සෙන්ම හිටියේ. ප්‍රවීණ රංගන ශිල්පී නෙතරි නානායක්කාර මහත්මිය තමයි මට මේ ශාස්ත්‍රය ගැන කියලා දුන්නේ. හොඳ වගේම නරකත් කියලා දුන්නා. දුව පරිස්සමෙන් බලා ගන්න කිව්වා. දුව දක්ෂ නිසාම එයාට අවස්ථාව දෙන්න කියලා කිව්වා. ඇයිගේ කතා බහ එක මම මේ ශාස්ත්‍රය ගැන තේරුම් අරගෙන ඇදුවට උදව් කළා. නමුත් දැන් මම දුව ඉන්න තත්ත්වය ගැන ඇත්තටම ගොඩක් සතුටු වෙනවා. එයාට ලැබෙන ප්‍රතිචාරයන් වගේම එයාගේ දක්ෂතා දක්ිටී මේ මගේ දුවද කියලා හිතෙනවා. මම අවුරුදු කිහිපයක්ම දුව එක්ක රුගත කිරීම වලට එක දිගට සම්බන්ධ වුණා. දැන් නම් දුව තනියම යන්න පුරුදු වෙලා එයාට ප්‍රවීණ කලාකරුවන්ගෙන් උදව් ලැබෙනවා. ඒකෙනත් ගොඩක්ම සතුටුයි. ඇය රංගපාන නිර්මාණ පවුලයන් අරබනවද? ඔව් බලනවා. එයා රංගනේ කවදාවත් හදාරලා නැහැ. දැන් තමයි ඉගෙන ගන්නේ පැත්තෙන්. නමුත් එයාගේ රංගපෑම දක්ෂයි කියලා මට හිතෙනවා. වෙලාවකට හිතෙනවා මේ මගේ දෝණිමද කියලාත්. ඒ තරම් එයා දැන් වෙනස් වෙලා ඉන්නේ. දෝණි දැන් ජනප්‍රිය නිසාම ආදරය කරන්න විවාහ වෙන්න හිම යෝජනා එනවද නේද? ඔව් එයාට හරියට යෝජනා එනවා. නමුත් එයාට දැන් හොඳ අවබෝධයක් තියෙනවා. මොනවද කරන්නේ? මොන වගේ තීරණද ගන්න ඕනේ? ආදරය කරනවද නැද්ද කියලා. ජනප්‍රිය නළුවෙක්ගෙන් එහෙමත් ආදරයකට ඇරියුම් ලැබිලා ඇති. එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක් නේද? ඔව් ජනප්‍රිය නළුවන්ගෙන් පවා ආදර යෝජනා ඇවිත් තියෙනවා. නමුත් එයා කැමති නැහැ ෆීල්ඩ් එකේ එක්කෙනෙක් එක්ක විවාහ වෙන්න. එයා හැමදේම මට කියනවා. ආදරය ගැන කතා කරනවා. විවාහ වුණාට පස්සේ රංගනේ ඉවත් වෙන්න ඕනේ. පවුලට මූලිකත්වය දෙන්න ඕනේ කියලා. කවින්දයාගේ මව විදිහට ඔබ හිතනවද? ඔව් ඒක එහෙම තමයි. මං දුවට නිතරම කියන්නේ පවුලක තියෙන වටිනාකම විවාහ වෙලා දරුවෝ ලැබුණාම වගකීම් වැඩි. ඒ ජීවිතයේ මූලිකත්වය ලබා දෙන්න ඕනේ. ඒ නිසා මං කැමති මගේ ලොකු දොණි විවාහ වුණාට පස්සේ ගෘහණියක් විදියට පවුලට මූලිකත්වය ලබා දීලා පවුල රැකගන්න වෙහෙස මහන්සි වෙයි කියලා. ජනප්‍රිය බොහෝ දෙනා කලාවත් එක්ක කාර්යබහුල වෙද්දී පවුල් දෙකඩ වෙන තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේ හේතු නිසාද ඔබත් ඇයිට කියන්නේ විවාහයෙන් පස්සේ කලාවෙන් නැත් වෙන්නේ කියලා? කලාකරුවන් දික්කසාද වෙන හේතු නම් ප්‍රසිද්ධයි කියලා. ඔලෝදුමගෙන ඉන්න නිසා වෙන්නේ නැති කියලායි මං හිතන්නේ. සාමාන්‍ය මිනිස්සු වගේ පොළවේ පය ගහලා ජීවත් වෙන්න ඕනේ. පවුලට මූලිකත්වය ලබා දෙන්න ඕනේ. ජනප්‍රිය පවුල් විතරක්ම නෙමෙයි දික්කසාද වෙන්නේ. ඔය හේතුවම නෙමෙයි. නමුත් විවාහයේ වගකීම් ගන්න නම් කලාව අත්හරින්න ඕනේ කියලායි මම නම් කියන්නේ. ඇයට පාසල් ප්‍රේමයක් තිබුණේ නැත්ද? ඔව් එයා සාමාන්‍ය පෙළ කරන දවස්වල එයාගේ යාළුවගේ අතේ පිරිමි ළමයෙක් කොතක දාලා අවසක් කාඩ් එකක් දීලා තිබ්බා. එදා දුව ගෙදර ඇවිල්ලා හැසිරුණු විදිය සෑහෙන වෙනස්. බයෙන් තමයි හිටියේ. මට ඉන්නේ ගැහණු දරුවන් 4 දෙනෙක්ම නිසා මම දුවලා ගෙන හැගහගෙන තමයි ඉන්නේ. එදා දුවගේ වෙනස මට තේරුණා.
සාමාන්‍යයෙන් මම ඉස්කෝලේ ගිහින් ගෙදර ආවම එයාලගේ බෑග් චෙක් කරනවා. ඉතින් මේ විදිහට බෑග් එක චෙක් කරද්දි තමයි පොතක තියලා වෙසක් කාඩ් එක මට හම්බුනේ. මම කෝටුවක් අරගෙන යගෙන ප්‍රශ්න කළා. ඉතින් එයා බය වෙලා ඒ සිද්ධ වෙන දේ කිව්වා. ඊට පස්සේ සස්පෙල කරන කාලේ මගේ අනුදැනුමත් එක්කම පිරිමි දරුවෙක් එක්ක සම්බන්ධයක් තිබ්බා. ඉතින් මං එයාට අවවාද කළා මුලින් ඉගෙනගෙන දෙවෙනි වේ ගැන හිතාණි කියලා. නමුත් නීති රීති දැම්මේ නැහැ. ආදරේ විඳින වයසකෑ හිටපු හින්දා නමුත් ඒ සම්බන්ධය නැති වෙලා ගියා. දැන් නම් මේම සම්බන්ධයක් නැහැ කියලා මං හිතනවා කියලායි. ඇයි මේ විදිහට අවසානයේ පවසලා තිබුණේ? අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට දමතක කරන්න එපා.